சுப்பீரியட்ட நின்னையா முகாத கோமே உதே பாந்தர் கோல் கண்ணி ஆ ஹலோ உப்புல கேப்பார் மம் மொனவா ரிசார்ட் இல்ல அடோமே மகே பொடி போன் எக பன் தியன்னே ஏகேம் பலண்டவே உம்பல கோஹே தின்னே ஆ எத்தனத ஹரி ஹரி மம என்ன ஏ பொட்ட மகே ரிசார்ட் ஏத் பலபங்கோ விபாகங்கே காகனிங்கோ 74යි 55යි 25යි අට මං ඉඳපන් මං එන්නම් ඈ පොඩ්ඩක් බලලා තියපන් මං එන්න ඔන්න පුතේ අපි කට්ටියම විභාගෙ කිව්ව විදියනෝ පාස් ඈ උඹලා ඔක්කොට මේ තුනයිනේ මටත් ඒ තුනයි ඉතින් කියපන්කෝ උඹලගේ අනාගත බලාපොරොත්තු මොනවද කියලා දැන් උඹ දන්නවනේ ඉතින් උපුලා මං කෙලින්ම ඉංජිනේරුවෙක් තමයි ඈ ආය මාසෙට ලක්ෂ 2 3 තමයි හම්බෙන්නේ දැන් කෙලින්ම බං ඒ පැත්තට පොඩ්ඩක් බහින්න ඕනේ දැන් රිසාඩුත් තියෙන එකේ ගේම ගහන්න ඕනි බා උඹට කියන්න පුළා මගේ නම් අනාගත බලාපොරොත්තුව බැංකුවක වැඩ කරන්න තමයි ඈ දැන් රිසාඩුත් තියෙන එකේ කොහොමද ගැම්ම ටයි එකක් දාගෙන ඒසි කාමරයක වැඩ කරත්ටි ඒකෙම බැංකුවක තමයි මම නම් වැඩ අම්මට සිරි එනං ඉතින් ආයි ෆිට් තමයි ඈ මම නම් කෙලින්ම ඩොක්ටර් තමයි බං ඉතින් ආයි කෙලින්ම රිසාඩුත් තියෙන එකේ දැන් කෙලින්ම කැම්පස් ඊට පස්සේ අවුට් වුණ ගමන් කෙලින්ම ඩොක්ටර් කෙනෙක් ඈ උඹලා වරෙන් බෙහෙත් ගන්න ඈ මල් ළඟට අය මොනවා ආනවද උපුලා කන ඇද ඇද හිටියත් තුඹ ළඟට තමයි එන්නේ බෙහෙත් ගන්න ඈ මේ ඒක නෙවෙයි බං මේ සඳුනට මොකද බං රිසා ඕක ෆේල් වෙන්න නැදනේ ඕක මෝඩයා නේ බං පඩයා අම්මෝ උඹ මේ මොනවා ආනවද රංගුට්ටා ඕක විෂයන් තුනම ෆේල් බං ඕක මෝඩයානේ මේ මං උදේ ඔකට කෝල් එකක් ගත්තා ඊට පස්සේ මේ ඌගේ විභාග අංකෙත් මට කිව්වා ඕකට ෆෝන් එකක්වත් නැහැ නේ බෝ ඕක හංගන්නනේ ඊට පස්සේ මං බැලුවාට පස්සේ විෂයන් තුනම ෆේල් ඕක දැන් ඌ මෙතෙන්ට එයි මා රිසාඩ්ට කිව්වේ නැහැ ෆේල් කියලා ඌ මෙතෙන්ට ආවට පස්සේ අපි ඌගෙන් පොඩි ආතල්යක් ගමු දන්නවනේ පොඩ්ඩක් ඕක මෝඩයානේ බං ආතල්යක් ගමු ඉඳපන් වෙනකන් ඕක අම්මට සිරි මගේ උන් ටික මොකද වෙන්නේ මොනවා වෙන්නද සඳුනා ඉන්නවා ඉතින් ඒ අඩෝ මේ මගේ රිසර්ච් කොහොමද බං දන්නේ නැහැ බං කියපන්කෝ මගේ රිසර්ච් කොහොමද කියලා අඩෝ සඳුනා මෙහෙමයි උඹ විෂයන් තුනම ෆේල් කියපන්කෝ බං අඩෝ අඩ අඩ අඩෝ එහෙමද බං අඩෝ අපරාධය එතකොට බං මේ උඹලගේ රිසර්ච් කොහොමද උඹ දන්නවනේ තින් සඳුනා රංකුට්ටයි සුද්දයි මායි ගැන අපි තුන්දෙනාට මිතින් ඒ තුනයි ඈ අපිට තමයි වැඩිම රිසර්ච් ඉති උඹ නම් ෆේල් බං උඹ විභාගේ ෆේල් වෙලා මොනවා කරන්නද බං හිතන් ඉන්නේ අඩෝ මේ සඳුනා මම මෙහෙම කිව්වට උඹ තරහ වෙන්න නම් එපෑ අඩෝ අද කාල විභාගේ ෆේල් වුණාම මොකුත් කරගන්න බෑ බං විභාගේ ඕනේ නේ බං විභාගේ ෆේල් නම් ඉතින් හිඟා ගන්න තමයි තියෙන්නේ උඹට මොකක්දයක් උඹ විභාගෙත් ෆේල් ඈ සික්සික් මේ සඳුනා උඹ දැන්ම ඉඳලා හිඟා ගන්න පොට් එකක් හොයාගනින් විභාගයක් නැතුව මොකුත් කරන්න බෑ බං අද කාලේ ඒකින්ද හිඟා ගන්න ලෑත්වයක් නේද බං සුද්දා අය මොනවා ආනවද උපුලා අඩෝ විභාගේ ෆේල් කියන්නේ ඉතින් ජීවිතේම ෆේල් වගේ තමයි ඈ අඩෝ ජීවිතේ දිනන්න විභාගේ පාස් වෙන්න ඕනි බා උඹ ඉතින් හිඟා කපා උඹ ගේ 2.50 බයිසිකලෙ තියාගෙන ලෙන්සුවත් එලාගෙන පේමන්ට් එකේ හිඟා කපා අපි ඉතින් අද ඉඳලා ලොකු ලොකු ජොබ් තමයි කරන්නේ බං උඹට ඉතින් අපේ වාහන හොදන්න අපේ සපත්තු පිහදාන්න ඒවට මෙවට ඉතින් කතා කරන්න නේද බං උපුලා අනිවාර්යෙන් අනිවාර්යෙන් සුද්දා අඩෝ විභාගේ ෆේල් කියන්නේ ඉතින් කතා කරලා වැඩක් නෑ බං විභාගේ නැතුව කරන්න කිසි දෙයක් නෑ උඹට ඉතින් හිඟා ගන්න තමයි සඳුනා තියෙන්නේ එහෙනම් සඳුනා හොඳට හිඟා කපන් අපි අද ඉඳලා ලොකු ලොකු තැන්වල ලොකු ලොකු ජොබ් කරන්න ඈ එහෙනම් අපි ගිහින් එන්නද බං ආ හරි බං එහෙනම් උඹලා ගිහිල්ලා වරෙන් එහෙනම් උඹලා හොඳට වැඩ ටික කරගනින්කෝ උඹලට ජය වේවා ආ සඳුනා
පොඩ්ඩ ඉඳපංකෝ උඹට දෙන්න දෙයක් තියෙනවා. ආ මේ රුපියල් 1000 තියාගෙන මේ උඹගේ මේ 2.50 බයිසිකලෙට මේ ටයරයක් දාගනි. මං දැක්කා මේ පස්සා ටයරේ හොඳටම ගෙවිලා තියෙනවා. ඒකට ටයරයක් දාගනි. අඩෝ අඩෝ ඇයි බං උඹලා මට මෙහෙම කතා කරන්නේ? මං විභාගේ තෙල්ුණේ ඉන්නද බං? අඩෝ ඇයි බං උඹලා එහෙම කියන්නේ මට? එහෙනම් සඳු හිඟන්න අපි ගිහින් එන්නම් ඈ. උඹ විභාගේ ෆේල් කියන්නේ උඹට කරන්න කිසි දෙයක් නෑ බං. හිඟා ගන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි යනවා ඈ. එහෙනම් ජය වේවා හිඟන්න අපි ගියා. සඳු හිඟන්න අපි ගිහින් එන්නම් ඈ. විභාගේ ෆේල්. උඹ හිඟා ගාපන් අපි යනවා. බයි. එනවාමයි ලොකු ලොකු ජොබ් කරන උඹලද මේ විභාගේ ෆේල් උනේ මමද කියලා බලාගමු. ජීවිතේ ගොඩ දාගන්න මං දැන් මොකක්ම හරි කරන්න ඕනි. අනිවාර්යෙන් මොකක්ම හරි කරන්න ඕනි. මොකද්ද මං කරන්නේ? සල්ලි ගෙවා ගන්න ක්‍රමයක්. ආ හෙලෝ කූරා, උඹ කොහෙද ඉන්නේ බං? ආ හරි හරි බං සඳුනා, අපි සෙට්ටෙමුකෝ. ඉඳපංකෝ ඉඳපංකෝ. කවුද බරන් කුට්ට කතා කරේ? ආ මේ මගේ යාළුවෙක් බං. උට පොඩි උදව්වක් ඕන වෙලා. අපිටත් මේ වැඩේට සෙට් වෙන්න පුළුවන්. යමංකෝ වැඩේ හරියට කරොත් අපි ඔක්කොම ගොඩ ඈ. යමංකෝ හම්බෙන්න. අම්මට සිරි සඳුන මගේ එක. එන කාලෙකින් ඈ. අම්මට සිරි මගේ ෆිට් එක කූරා. දැක්ක කල්බන්. ඉතින් සඳුනා මොකද්ද බං කේස් එක? එදා ෆෝන් එකෙන් හරියට කතා කරගන්නත් බැරුණානේ. මට කියපංගෝ මොකද්ද උනේ කියලා. අඩෝ මේකයි බං කූරා උනේ. මං යාළුව කියලා හිතන් ඉඳපෙවුම් උම්මහ නරුමයෝ බං. උම්මට අපහාස කරන්න පුළුවන් හැම විදියටම අපහාස කරා බං. මට හිඟන්න කිය කිය මං විභාගේ ෆේල් වුණා කියලා. මට ඕනි බං කූරා, උන්ට වඩා හොඳ තැනකට අනිවාර්යෙන් යන්න ඕනි බං. අනිවාර්යෙන් යන්න ඕනි. මොකද උම්මට හිඟන්න කිව් එකට අනිවාර්යෙන්ම මොකක්ම හරි කරන්න ඕනි බං. මල්ලංග පොඩි ප්ලෑන් එකක් තියෙනවා. උඹලා කැමතිද කියපංකෝ වැඩේට? අයියෝ සඳුනා, ඕවා මොනවද බං? විභාග කියන්නේ පාස් වෙන්න ඕනි දෙයක්ද බං? අඩෝ අද බලපං, ලෝකේ ඉහළම තැන්වල ඉන්නව විභාග පාස් කරපු උන්ද බං. අනේ රෙද්ද විභාග. අඩෝ ගොඩ යන්න විභාග ඕනේ නෑ බං. උත්සාහයයි කැපවීමයි තියෙනවා නම් ඕන ගේමක් ගහන්න පුළුවන්. උඹට ඕනි සප්පයක් මන් දෙන්නම් බං. උඹ කරපු උදව් මට කවදාවත් අමතක නෑ සඳු නෑ. කවදාවත් අමතක නෑ. ඉතින් උඹ මගේ බොක්කෑ. උඹ වෙනුවෙන් මං පණ උනක් දෙනවා බං. ඉතින් අය දන්නවනේ උඹ. අය ඔය 2.50 ගේම් නෑ අපි ගාවෑ. අද එකක් හෙට එකක් එහෙම ඩයල් එකන්නේ. උඹ දන්නවනේ ඉතින් මේ කූර ගැන සඳුනා. අය මම් මොනවද බං උඹ ගැන දන්නේ නැත්තේ? ඒකනේ බං උඹටම මම මේ වැඩේට කතා කරේ. එතකොට කවුද මම්මේ පිටිපස්සයි ඉන්න ඩයල් එක? ආ සඳුනා, උඹට කියන්න බැරුණානේ මේ අපේ කළුගල් මල්ලි ඈ. ආයෙත්ින් ෆිට් එකක් තමයි ඈ. උඹට ඕන සපෝට් එකක් දෙයි ඉතින්. මගේ බොක්කක් ඉතින් ඈ. අය මට නැති බැරි වෙලාවට මූ තමයි ඉතින් මං ගැන හොයලා බලන්නේ. මට සලකන්නේ මූ තමයි. අපේ කළුගල් මල්ලි. කළුගල් මල්ලි සඳුන් අයව දන්නව නේද උඹ? ඔයා මේ මොනවා අහනවද කූරයියා? මොකද අප්ප මං සඳුන් අයිය ගැන දන්නේ නැත්තේ? කූරයියා ඉතින් හැම වෙලේම සඳුන් අයියා ගැනමනේ කියන්නේ. ඉතින් ආයේ සඳුන් අයියා ගැන මං හොඳට දන්නවා. සඳුන් අයියා ඕන උදව්වක් මේ ගල් මල්ලි කරලා දෙනවෑ. කළු ගල් මල්ලි ඕන උදව්වක් කරලා දෙනවා ඉතින් සඳුන් අයියාට. කියන්න සඳුන් අයියා මොකද කරන්න ඕනි? අඩෝ උඹලා දෙන්නගේ වචනේත් ඇති බං මට. මෙන්න මේකයි බං කරන්න තියෙන්නේ. මල්ලඟ ඉන්නවා ඩයල් එකක්. උට කියලා මට සපත්තු අඩු ගානට ගන්න පුළුවන් බං. අඩුම ගානට ගන්න පුළුවන්. අපි ඒ සපත්තු අරගෙන බං
ඔය තියෙන්නේ බං eBay දරාස් ඉක්මන්න ගේම දාමු බං සපත්තු දාලා විකුණමු බං ඔය ගෙවල් වලටත් එක ඩිලිවරි පාරකුත් දාමු ඒතර අපිට සල්ලි ටිකක් කීයක් හරි හොයාගන්න පුළුවන් බං මේක අපි හරියට කරොත් බං අපි ඔක්කොම ගොඩේ ගොඩ ඈ මොකද කියන්නේ මොනවා අහනද සඳුනා එකෙම් මෑ එකෙම්ම අදම බහිමු වැඩේට බං අදම බහිමු අපි දෙන්නත් මේ වේලි වේලි හිටියේ බං මොකුත් නැතුව එනං ගේම ගහමු බං හැබැයි බං කූරා එක අවුලක් තියෙනවා බං මේකට අපි ලැප්ටොප් එකක් හොයාගන්න ඕනි මොකද දන්නවද අපිට පිටරටට සමත් වේවන්න පුළුවන් මේ ලැප්ටොප් එකක් තිබ්බොත් බං අනික අපිට eBay එකේ ඉක්මන් එකේ දරාස් එකේ දැම්ම කියන්නේ ලංකාවට විතරක් නෙවෙයි අපිට පිටරටට උනා සමත් වේවන්න පුළුවන් බං එතකොට අපිට හොඳ ගානක් හොයාගන්න පුළුවන් ඒකින්ද මේකට ලැප්ටොප් එකක් අනිවාර්යෙන්ම ඕනි බං අඩේ 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 සඳුන් අයියා ඒ ගැන හිතන්න එපා සුපිරි ලැප්ටොප් එකක් මල් ළඟ තියෙනවා මම දෙන්නම් ලැප්ටොප් එකක් අපි ගේම ගහමු අයියා එහෙනම් කොල්ලනේ හෙට ඉඳලා වැඩේට බහිමු අපි හරියටම අවුරුදු දෙකක් කට්ට ගාගෙන බම් මේ වැඩේ කරොත් අපිට ඉතින් ඊට පස්සේ උතුරන්න සල්ලි ඈ උතුරන්න සල්ලි එහෙනම් කොල්ලෝ හෙට ඉඳලා වැඩේ කරමු ඈ ඒ සඳුනා දැන් තත්ත්වේ මොකද්ද බං කොහොමද දැන් වැඩේ මෙහෙමයි බං කූරා දැන් නම් account එක ඔක්කොම හදලා ඉවරයි දරාස් එකේ eBay එකේ ඉක්මන් එකේ account එකත් හදලා ඉවරයි අපි ළඟ තියෙන සපත්තු ටිකක් දැම්මන් ඒ මේ site වලට දාලා තියෙන්නේ බං එතනින් දැන් කට්ටිය බල්ලා order එකක් දාපු ගමන් අපිට තියෙන මං ශනිගේ එක delivery පාරක් දාන්න තමයි තියෙන්නේ අය වෙලා ගන්නද නැ tag ගාලා පැක් කරා ගාන delivery කරා අපි දැන් order එකක් එනකම් බලන්න ඉමු බං ආයෙත්ින් කූර රෙඩි පිට ඉන්නේ ඈ ඩිලිවරි පාර දෙන්න ඉතින් සට සට ගාලා ඈ ඒ කූර කූර අඩෝ එකපාර ඕඩර් දෙකක් ආවා කියපන්කෝ ඕඩර් දෙකක් ආවා මේ කුරුණෑගලට අර අපි ළඟ අර කහපාට සපත්තු තියනනේ කහපාට සපත්තු ජෝඩු දෙකයි අය කොහෙද බං නුවරට නුවරට මේ අර නිල් පාටක තියෙන්නේ නයික් එකේ නිල් පාටක ඒකෙන් හතරකුයි ඔබ මේ කුරුණෑගල එක ළඟයිනේ ඒක දැන් ගිහිල්ලා ඩිලිවර් කරපන් අනිත් එක කුරිය පාරක් දාපන්කො නුවරට හරිද හරි 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 උඹ ඔතන ওই වැඩේ බලාගනි මේ මායි මේ කළුගල් මල්ලි අර වැඩ ටික කරගන්න උඹ දැන් ඔතන වැඩ ටික බලපන්කො තව ඕඩර් ආවොත් අපි දෙනට කෝල් එකක් දීලා කියපන් හරිද හරි හරි බං මං අනිවාර්යෙන් කියන්න අපේ වැඩේ නම් හරියාගෙන වගේ එන්න බං හරි එහෙනම් අපි ගේම ගහමු උඹලා දැන් මේ අර සබත් දෙක ඩිලිවර් පාර දාපන්කො මේ අර අර නුවර එක හොඳට පාර්සල් කරලා කුණියකට දීපන් හරිද? ඒ අඩෝ සඳුනා සට සට ගාලා බං ඕඩර් එන්නේ මේ මේ සිංගප්පූරුවට සපත්තු 40ක් ඉල්ලලා යකෝ අඩෝ නුවරට සපත්තු 72යි ඈ කොළඹට 112ක් අඩෝ ඕඩර් එනවා බං බලාගෙන ඉද්දි මේ මේ ටග් ගාලා රාජු මාමට එන්න කියලා රාජු මාමගේ ලොරිය මේ ඩිලිවරි කරන්න තියෙන හැම තැනකටම මේ සපත්තු දාලා යවු බං මේ ගල්කූර මල්ලිත් එක්ක අඩෝ කූරා කළුගල් මල්ලි අඩේ ඕඩර් එනවා නවතින්නේ නෑ බං අඩෝ මේ ටග් ගාලා මේ තියෙන සපත්තු ඔක්කොම අර පෙට්ටි ටිකට පැක් කරලා රාජු මාමගේ ලොරියට දාලා අපේ ඕඩර් ඉල්ලන හැම තැනකටම ගිහිල්ලා දාමු මේ කළුගල් මල්ලි ඔයාට යන්න පුළුවන් මේ රාජු මාමගේ ලොරි මේ ටික ඔක්කොම ඔක්කොම දාලා වරෙන් මල්ලි ඉල්ලන හැම තැනටම දීලා වරෙන් හරිද තේරුණා අය මොනවා අහනවද සඳුන් අයියා දෙන්න වැඩේ සට සට ගාලා ඉතින් අය අපිට හරියනවා නම් ඉතින් අය වෙන මොනවද මේ කූරා උඹ ලැප් දෙකේම ඕඩර් ටික බලපන් මායි මේ කළුගල් මල්ලි මේ සපත් ටික පැක් කළා රාජු මාමගේ ලොරියට දාලා එන්න එතකොට ඒ වැඩේ ලේසියිනේ මේ හරියට බලාගෙන ඉන්නේ එන ඕඩර් ඔක්කොම කන්ෆර්ම් කරගනින් එකක්ව රිජෙක්ට් වෙන්න දෙන්න එපා 200යි හරි 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 සඳුනා මං දෙකම බලා ගන්න අඩෝ ඕඩර් එනවා බම් මේ බලාගෙන ඉදි හරි උඹලා මේ ටික පැක් කරපන්කො ගල් රැක් කරපන් මම මේ ටික බලා ගන්න අඩෝ කූරා කළුගල් මල්ලි අද මට පට්ට සතුටයි බං පට්ටම සතුටයි අපි මේ වැඩේ කරා බං කොහොමරි අපි වැඩේ කරා අවුරුද් දෙක අපි වුණ මහන්සියේ අද තමයි බං හරියටම හරි ගියේ අඩෝ මේ පැත්තේ තියෙන ලොකුම සපත්තු කඩේ දැන් අපි තුන් දෙනා ආයේ බං ඒ විතරත් අපිට දැන් ඕනි තරම් වැඩට මිනිස්සු ඉන්නවා අපිට ඕනි තරම් සල්ලි තියෙනවා බං අපිට ඕනි තරම් වාහන තියෙනවා අඩෝ 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 මට පට්ට සතුටේ බං අඩෝ වැඩක් නැහැ කතා කරලා අඩෝ සඳුනා මටත් පට්ට සතුටේ බං අඩෝ මේ සතුට නැහැ නෙන්නත් යනවා බං අඩෝ උඹ හින්දා තමයි සඳුනා මේ හැමදේම
උඹ එදා අපිට අර විදියට මේ ගැන කිව්වේ නැත්තම් කවදාවත් අපි මෙතෙන්ට එන්න බෑ බං. අඩෝ උඹට ගොඩක් පින් සඳුනා. අනේ මහත්තයා, මහත්තයාගේ සබතු කඩේ මොකක් හරි වැඩක් දෙන්නක මහත්තයා. මේ කඩේ ඉස්සරහා තියෙන වීදුරු ටිකාරි පියහන්න. අනේ මහත්තයා මොකක් හරි වැඩක් දෙන්නක මහත්තයා. හරි හරි විජේපාල, මං ඔයාට වැඩක් දෙන්න. මේ රුපියල් 5000 අය යන්නකෝ. මේ 5000 අරන් ගිහලා දෙක දෙට් ඕනි බඩු ටික අරන් දෙන්න ගිහිල්ලා. හෙට ඉඳලා එන්නකෝ වැඩට. අනේ අපේ ලොකු මහත්තයාට පින් සිද්දේනා මහත්තයා, පින් සිද්දේනා. මං හෙට ඉඳලා වැඩට එන්න. එහෙනම් මහත්තයා මං ගිහින් එන්න. හරි හොඳයි විජේපාල. එහෙනම් හෙට ඉඳලා වැඩට එන්නකෝ. ඒ අඩෝ මේ අතන ඉන්නේ අර සඳුණෑනේ. විභාගේ ෆේල් වුණ හිඟන සඳුණෑනේ ඉන්නේ. මේ ඌට පොඩ්ඩක් කතා කරපංගෝ. තව අතල්ලයක් දෙමු අදත්. හූහූ හිඟන සඳුන් නේ. හේ හිඟන සඳුන්. අම්මට සිරි මචල්ල උඹලානේ. ඉතින් කොහොමද බං? එන කාලෙකින් දැක්කේ. උඹලට දැන් හොඳට හරි ගිහිල්ලා වගේ නේ ජොබ් එකේ. අඩෝ හිඟන්න. ඒකනේ මං උඹට එදා ඉඳලා කිව්වේ බං. විභාගේ ෆේල් වුණොත් මොකුත් කරන්න නෑ බං. හිඟා ගන්න තමයි තියෙන්නේ. සල්ලි හම්බ කරන්න නම් විභාග පාස් වෙන්න ඕනි. මේ බලපං, අපි දැන් ලොකු ජොබ් කරන්නේ. බලපං, අපිට දැන් කාර් එකක්වත් තියෙනවා. බලපංගෝ, උඹ තාම හිටියා වගේමනේ බං. උඹට වාහනයක්වත් නෑනේ බං. ඒක තමයි කියන්නේ අකෝ විභාගේ පාස් වෙන්න ඕනි කියලා. අඩෝ හිඟන්න, රුපියල් 10000ක්වත් දෙන්නද මොන හරි කණ්ඩ? බලපංගෝ බං, උඹ ඊයා යකෝ. විභාගේ ෆේල් කියන්නේ ඉතින් ජීවිතේම ෆේල් වගේ තමයි බං. අයියෝ හිඟන්න. හිඟන්න. උඹලා පොඩ්ඩක් කොහොම ඉඳපංගෝ. මට උඹලට පොඩි බඩක් පෙන්වන්න තියෙනවා. ඇයි උඹ අපිට පෙන්වන්න යන්නේ? උඹ හිඟා කන විදියද? අම්මෝ හිඟන්න. පෙන්වපංගෝ උඹ පෙන්වන්න යන ඔය බඩ. කළුගල් මල්ලේ රංගුට්ටා වරෙල්ලා. මොකද උඹලා තුන්දෙනා පුදුම වෙලා බලාගෙන ඉන්නේ? ඔව් යකෝ, මේ වාහන දෙකම මගේ. උඹලා දන්නවද මේ පැත්තේ තියෙන ලොකුම සපත්තු කම්පැනියත් මගේ යකෝ. ඒකේ සේවකයෝ 250කට වැඩියෙන් මගේ යටතේ පඩියට වැඩ කරනවා. උඹලා ඒව මොකුත් දන්නේ නැහනේ. උඹලා මතකද මට විභාගේ ෆේල් නින්දා මම මුළු ජීවිතේම ෆේල් කිව්වා? අන්න එතන තමයි උඹලා වරද්ද ගත්තේ බං. විභාගේ ෆේල් කියන්නේ ජීවිතේ ෆේල් නෙවෙයි බං. අනික විභාගේ පාස් වුණ හැම මිනිස්සෙම ජීවිතේ ජය ගත්තේ නැහැ. විභාගේ ෆේල් වුණ හැම මිනිස්සෙම ජීවිතේ ෆේල් වුණෙත් නැහැ. අන්න ඒක උඹල හොඳට මතක තියාගනි. මතකද තොපි මට හිඟන්න කිය කිය කිව්වා? අද බලපන් උඹලා නේ බං හිඟන්නෝ. අවුරුදු දෙකක් ගිහිල්ලත් උඹලා තාම එක වාහනයයි පාවිච්චි කරන්නේ. බලපන් උඹලා ඉන්න තැනයි අද විභාග ෆේල් වුණ මම ඉන්න තැනයි. උඹලා විභාග පාස් වුණා කියලා උඹලට හම්බුණ දෙයක් නැහනේ බං. උත්සාහය කැපවීමයි තියෙනවනම් කරන්න බැරි දෙයක් නැහැ බං. ඔබුයි ඒක නෙවෙයි, මං දැක්ක උඹලගේ කාර් එකේ මේ අර පස්සා ටයරේ මේ ගෙවිලා තියෙනවා. මල් රුපියල් මේ ලක්ෂයක් දෙන්න උඹේ කාර්යේ ටයර් හතර දාගනි. මේ රුපියල් 1000 තියාගෙන මේ උඹගේ මේ 250 බයිසිකලෙට මේ ටයරයක් දාගනි. මං දැක්ක මේ පස්සා ටයරේ හොඳටම ගෙවිලා තියෙනවා. ඒකට ටයරයක් දාගනි. උඹලට ඉතින් ලක්ෂයක් වන්දත් කොච්චර කල් යනවද බං? එහෙනම් බං මං ගිහිල්ලා එන්න. උඹලාගේ ජීවිතේට කාවත් කොන් කරන්න එපා බං. තේරුණාද? උඹලා එදා මාව කොන් කරපු විදියට මං පට්ට විදියට අසරණ වුණා බං. පට්ටම විදියට අසරණ වුණා. අයි ජීවිතේට එහෙම කරන්න එපා බං. විභාග ෆේල් කියන්නේ ජීවිතේ ෆේල් නෙවෙයි. ඒකත් හොඳට මතක තියාගනි. තේරුණාද උඹලට? අඩෝ සඳුනා, මට සමාව යම් බං. මට සමාව යම් බං. අඩෝ හිතලා නෙවෙයි බං කිය සමාව යම් බං. කුරා කළුගල් මල්ලි වාහන දෙක ගනින්. කම්පැනිය පැත්ත යන්නත් ඕනි. මේ හිඟන්නත් එක්ක කතා කර කර ඉන්න වෙලාවක් නෑ බං. යමන්කෝ අපි. විභාග පාස් වුණ හිඟන්න ටික එනම් මං ගිහිල්ලෙන්නම් ඈ. ඒක නෙවෙයි, උඹලගේ මේ ජොබ් එකේ පඩි මදින වරෙන් මේ කම්පැනිය වැඩ තියෙනවා. මේ සපත්තු බිහ දාන්න, එතකොට අපේ වාහනේ මෝදන්න ගොඩක් වැඩ තියෙනවා. එන වරෙල්ල මං මේ උඹලට ගාණක් වැඩියෙන් දෙන්න. එන හිඟන්න ටික මං ගිහිල්ලෙන්නද? ඉගන්නෝ විභාග පාස් වුණේ ඉගන්නෝ. ඈ ඈ බං, ඌ කොහොමද බං?
එච්චර දිනුනේ විභාග ෆේල් වෙලා